මනස්ගත මගේ මේ දැහැින් දකින හැම දෙයක්ම මනස්ගත මනස්ගතනේ එන්න එහෙව් පළහිලව්වක් අපි අතර නෑ වෙදකමට කොයි අම්ම ලෙඩාවත් මය මේ අද්දකින් ඒ සාතු සප්පායන් ටික මම කරනවා දැන් මටත් ඔය සාතු සප්පායන් කොලාද මමත් මේ ඇවිදින් ඉන්නේ වෙදකම් කරන්න දැන් මම මොකද්ද මල් රාල්ට කරාපු වෙනස්කම මොනවද මට නොකරාපු වෙනස්කම පෞසිත් දෙවෙන කතා කියන්න එපා මල් රාල හව් පට බඳින්න නරකයි නටන්න හොදයි හැම නෙයි අඩගම ඇති මල් රාල මොකක්ද මන් නටාපු නෙයියනේ කට තිබ්බ පළියට කියවන්න දෙන්න එපා මයිත් ඉවසීමේ සීමාවක් තියෙනවා ඉවසීම ඔව් මං හීලිකින් වන් නොහිතපු අටමගලයක් දොඩෝනෝ හැම වෙලාවෙම දොඩෝනෝ 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 නේ ඉන්න එනවා නම් එන්න නැත්නම් නිකන් ඉන්න හැම වෙලාවෙම කියවනවා මෙතන කෑනුනම් මහ පුදුම සතු කොට්ටාසයක් තමයි මේ ඇස් දෙකට දුටු දෙය නැහැමයි කියලා පරසක් වල ගහනවනේ මේකලනම් මහ චරාම જાතියක් තමයි හතුරු පුතා කෝබෝගේ අර නේතරෝ එකි හා නේතරෝ ඔව් නේතරෝ තමයි ඇයි බොල මං ආවට පස්සෙන් පහු ඒකි බොට ඒකිගේ පස්ස හැරෙවද අනේ මැනිකේ ආච්චි මගේ නේතරෝගේ නම් මට කිසිම ආරවක් උනේ නෑ මට හරිම ලෙංගතුයි හා ලෙංගතුද එහෙනම් බෝ මොන බික්කකටද මෙහිට ආපහු බඩ ගෑවේ ඈ
බොටා තිබුණනේ වයේ හැම බින්ට බහින්ට. බින්න බහින්න තිබුණා. අර පොරිසාදේ හිටියේ නැත්තම්. මොන? අර රිටිකල රාලිය. අර වතාවක් මං ගිනි වතුර විශ් කරේ. ගිනි වතුර. රිටිකල රාලිය දැන් එහාට පංගරත් වෙලාද? ඒක නව කියන්නේ. මං බොහොම අමාරුවෙන් නෙවෙයි ඒකගේ මල පොඩුවෙන් බේරලා ආවේ. ඔබ කොරනවාද ඒකයි? ටිගලට මක බැවිලා යන්නේ නැතුව. මණිකාචිද මතකයි? වතාවක් කර එක ඉලන්දාරියෙක් මට හොඳටම පට බාලා මගේ අම්මුට කෙටි පිටින්ම මම සීමලා ගොඩින් පිටමන් කොලා. මතකයි බොල. ඉති අනේකගේ මේ අපච්චිලු අර මේ රිටිකල් රාලියා. හැබැයි එන අනේකට ආරච්චි මාමා වැඩකම් කරන්න මට බය බෑ. ඒකායෙත් මයිනේ ත්‍රෝගි හිත මලට වහයි කියලා. ඔල ඔල මොට්ටලෙව්. නීත්‍රායකි ආරච්චිලයි බොටෝය කරන්නේ ප්‍රෝඩාව අබ්බොල ප්‍රෝඩාව. ඕනේ ඉතින් පටන් ගත්තා පහු යಾದින්න අධ්‍යසන්ට. බොත් එක්කම තමයි මණිකාචි මට මේ මංගල්‍ය කරගන්න බැරි වෙන්නේ. කට ඇරිව ත්‍රුවිත තමයි. ත්‍රුවිත තමයි. නුතෝ කිම්තු. නෑ පිටපන් අවලම් පිටස්තරය. කීවන් ගියා කියවද බොල? තුට විල්ලජ්ජාවක් නැද්ද? අන්න දීපංකරේට තොලොංචිලා පළ කියලා? ආ? මාත් බොට කීවතාවක් කිව්වද? මම මෙහෙ පිටවන් වෙලා යන්නේ නැහැ කියලා. තෝ මේ ලැගගෙන ඉන්නේ කජු කණ්ඩද බොල? කජු කණ්ඩද? කජු කණ්ඩ නෙමේ බොල. මම මේ ලැගගෙන ඉන්නේ නේත්‍රාපුංචි මැනිකේ කරකාරට ගන්නට. කරකාට ගන්නට ඌ වගේ කයිතාණ්ඩුවෙක්ට ඒක තීන්දුවලා ඉන්නේ මට බොල මට පොට්ට තීන්දුවාට නේත්‍රාපුංචි මැනිකේ සිනේපත්ත කම්පාණි මට බොල මල්රාල් බෝපල ඔගේ අලුදෙනියට කිවද බොල ඌ කවුද මාව අලුදෙන්න පිටමන් කරන්න හා හත්තේ යන්නේ මොකද මේ දෙන්නම් මෙතන කුලල් කා ගන්න තනන්නේ නේත්‍රාපුංචි මැනිකේ මේ මල්රාට කියන්නේ ඔයයි ලෙංගතුකම් පාන්නේ මට කියලා. මයිට විකාරද හේතුව අයන්නේ? ආගත්තද? නේත්‍රපුංචි මැනිකේ. කයිතාණ්ඩුවට කියන්න. මට ඔයව තීන්දුව වෙලා තියෙන කියලා. කියන්න. ඉතින් කියන්න. නේත්‍රපුංචි මැනිකේ. හැබැයි අද මේ මල්රාට කියන්නේ ඒ කතාව සත්ත. දැන්වත් ඔය කුලල් කා ගන්න තන්න එක නවත්තන්ට. කොහොමද නේත්‍රාපුංචි මැනිකේ ඔයයි මට මේම දෙයක් කරන්නේ? ඔයයි සෙනෙහවන්ත කම්පෑයි මට. මේ මට. මොකද ඔයිට වෙලා තියෙන්නේ? දී හාමුදුරනේ කී වංගියක් නම් කීවද? මං ඔයිට ලෙංගතුකම් පෑවේ නෑ හේතුවයි යන්නේ. දැන්වත් ඔය මනස්කාත ඔළුවෙන් අයින් කරලා දාන්න. මල්රාලා යන්නේ. අපි යමු.
යසෝ අන්න හරි බත්පත කරන කතා කරනවා. මක් වෙලාද? ඔය අයියට අලු දෙනෙට යන්න උමනා නැහැ. අරම කවර? මමනේ කියන්නේ. ඔය පහුගිය කාරණා පස්සේ පන්නන්න උමනා නැහැ. ඔය අයව ඉන්න පාඩු විඳින්න. එහෙම හොඳයි ඉතින්. මොකෑ නරක? මල් රාල මාව හොයාගෙන එනවනම් නලහකටත් ඇවිදි. එයයි නාව කියන්නේ. එයයි මාව අමතක කරලා ඇති. මහලුකු නම්බුකාරයෝ. ඒකලාට මේ අපි වගේ අවශේෂුන් ඔච්චමක් නොවේ. එහෙමද එහෙම නැත්තම් කොහොමද කියලා අපි හරියට දන්නේ නැහැ නෝ යසෝ. අලුදෙනියට ගියා නම් පස්සෙන් පහු අපිට කාරණාව සහසු දෙම් දැනගන්න පුළුවන් නෝ. සමහර විට මල්රාල බෝ ගැන හිත හිත දුක් වෙනවත් ඇති. එහෙම වුණොත් යසෝ අපි නොදන්නා ඉන්න එක පාපයක් නෝ. අලුදෙනියට ගියා නම් මල්රාලගේ සිතිවිල්ල මොකද්ද කියලා දැනගන්න පුළුවන් නේ. එවුණු බොටු වුණා හිත හදාගෙන පිළිවන්නේ අසෝ. මල්රාල ආවොතින් මට යන්න වෙයි. කාර්යයක් නැහැ. මට හිත හදාගන්න පුළුවන්. මොනම්මා පුදුමාකාර මිනිස්සෙක්. දෙනකොටම ලියවෙච්ච ඉරණම මං කොහොමයි කියලා වෙනස් කරන්න දැස. ඉතින් බෝ මොනම ගිහුම් ඔය ගිනිවලට පණිට සූදානම් වෙන්නේ. ඔය ගමන නොගිහින් හිටියා නම් අහබරයි නොවේ. නොගිහින් ඉඳලා ඉඳලා දවසක අලුදෙනිය පුංචි නිලමේ හොයාගෙන ආවෝ. ගියොත් නේද හොඳ යසෝ. යම් කොයින් පටින්නකම් කොහොමයි බෝබෝගේ ඔය රන් මැණිකේද කළු මැණිකේද මුලිච්චුනේ කියහම් බල. දැන් ඔය පහුගිය දේවල් ආරවුසල වැඩක් නැහැ නෝ කුමාරියාමේ. නෑ 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 කියාපිය මට එක දැනගන්න මොහොමනයි මුලිචුනේ නාන තොටේදී. නාන තොටේදී පොයේ වෙලාවේ මං ගැන වගේ වගක් නැතු ඉන්ට ඇත්තේ. පොලාගේ බොරු ලෙංගතුකම්. ඔය ඉතින් බොරුට ආයෙමත් නෝක අඩු තියලා ආයෙමත් හිතමනාව කරගන්න තනන්නේ. ආයෙමත් අමනාප වෙන්න දෙන්නේ. මං කොහොමත් බෝත් එක අමනාපෙන් තමයි ඉන්නේ. අරමුකෝර. අරමුකෝර. ගස් වැවලාගේ කුමාරි හාමිය රැවැට්ටුවට බොල රැවැට්ටුවට. තවමත් මොරපාත හාමිනේගෙන් පයින්ඩයක් ලැබුණේ නෑ නොවැ. මොකද මොරපාත හාමිනේ සුනංගු වෙන්නේ. ඒ අවලමිත් කනපිට පෙරළුණාමත් එමුණෝතින් රාස්සගල නිදානේ ගොඩදා ගන්නවා බොරු. ගොඩදා ගන්නවා බොරු. ආ
රාස්සකල නිධානේ. ඔය රාස්සකල නිධානේ අරන්න වෙන සිතුවිල්ලක් ඇත්තම නැත්තම හනි ළමේ. බොල මොරපතරලාමි. මගේ මේ කඳෙන් මගේ හුස්ම පොඩ්ඩ පිට වෙන්න මොහොතකට කලින් හරි මම රාස්සකල නිධානේ ගොඩ දාගන්න එක ගොඩ දාගන්නමයි බොල. ගොඩ දාගන්න. බොම හොඳයි. ගොඩ දාගම් මහනි ළමේ. ගොඩ දාගම්. ගොඩ දාගන්නවා තමයි. බොහෝ තැනකම් මේ අලුදෙනිය මහනිලම කියන්නේ ඉදිරියට තබපු පියවරක් ආපස්සට ගන්න මනුස්සයෙක් නෙමෙයි බොල. ගන්න එපා. උඹ ආපස්සට පියවර ගත්තොත් මගේ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙනවනේ. අධිප්‍රාව? ඒ මොකද්ද මොකද අධිප්‍රාව? ඈ මහනිලමේ අර රාස්සකල මුදුනට ගෙනහිල්ලා බුගේ කුලල කඩලා රීරි උරා බොන එක. ඒ අභිප්‍රාය මං ඉෂ්ට සිද්ධ කරගන්න එපාය. නැත්තං ඉතින් මේ මල යක්ෂ ආත්මිත වෙලා මම මොනෝ කරන්නද? බොල මොරපතරලාමි. බොගේ දුෂ්ට සිතිවිලි හන්දා බොට කවදාවත් සුගතිය ගනම් උප්පත්තිය ලබන්නට වෙන්නේ නැතුව සුගතික උප්පත්තිය ලබන්නට බැරුවා. ඕනන්නේ නැහැ. බොගේ අර වාකන්ද කෝප්පේ බොන වෙලාවෙම තමයි මම ප්‍රාර්ථනා කළේ අධිප්‍රාව. ඒ අධිප්‍රාව ඉෂ්ට කරගෙනම තමයි මේ මල යක්ෂ ආත්මයෙන් මිදිලා වෙන යන දීපං කොරේකට යන්නේ. අන් එක දැනගන්න. ගරීරි මාංශ උලා කාලා මිසක් මේ දුක තියෙන් මිදෙන්නේ නැහැ බොල. එදා බොපී ඇඟල තුවාල කරපු කැලල තාමත් මගේ තේමම තියෙන සුපත්‍ර මණිකේ. දෙයි හාඳුරුවනේ. මං කොහොම තේරුම් කරන්ටද කියලා මට නම් තේරෙන්නේ නැහැ. උංගලේ මාමා මම ෆයිනේ ලැබිච්ච ගමම තමයි මම මේ තකානේ දුවන් ආවේ. ඒක හොඳ අනිල්ල පුතේ. ඒක හොඳ. දැන් බොට පුළුහනිද? ඕක තියෙන කරුණු කාරණා මං කියන හැටියට වෙනස් කරලා අලුතෙන් පත්තිරුවක් ලියා දෙන්න. බොව අමකස්සබේ කොයිබටද යන්නේ? අඹගස්සව වලව්වට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.